අපි ලංකාවේ සාමාන්‍ය පාරක තියා අධිවේගී මාර්ගයේ ගියත් අපිට හිතෙන හිතෙන වේගවලින් යන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි මේ ලෝකයේ තියෙන එකම එක සාමාන්‍ය මහා මාර්ගයක විතරක් කිසිම වේග සීමාවක් නැතුව අපිට කැමති වේගයෙන් යන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැතුව ඇති. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි මේ මහා මාර්ගය ගැන වගේම තවත් මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති දේවල් රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ මේ ලෝකයේ තියෙන කිසිම වේග සීමාවක් නැති අපිට කැමති විදිහට යන්න පුළුවන් මහා මාර්ගයක් ගැන. අන්න ඒ විදිහට මේ අපි කතා කරන මහා මාර්ගයේ ඔබ කොයිතරම් වේගයකින් ගියත් ඔබට අධික වේගය සම්බන්ධ දඩයක්, පොලිසිය ඔබව නවත්තලා කරන ප්‍රශ්න කිරීමක් වගේම මාර්ග සංඥාවත් හරියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බලනකොට මේ පාර තියෙන්නේ කොහෙද? ඇත්තටම අපි කියන තරම් වේගයෙන් මේ පාරේ යන්න පුළුවන්ද වගේම මේ පාරේ ඉතිහාසය මොකක්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙලා ඇති. අන්න ඒ විදිහට මේ මාර්ගය තියෙන්නේ කොහෙද කියලා කතා කළොත් ඇත්තටම මේ ලෝකයේ තියෙන ගොඩක් දියුණු රටක් වෙන ජර්මනියේ තමා මේ අපි කතා කරන මාර්ගය පිහිටලා තියෙන්නේ. හැබැයි එක මාර්ගයක් වෙනුවට මේ මාර්ග පද්ධතිය කිලෝමීටර් දහස් ගාණක් දිග මාර්ග ගොඩක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔටෝබාන් කියන නමින් හඳුන්වන මේ ජර්මනියේ පිහිටලා තියෙන අධිවේගී මාර්ග පද්ධතිය කිලෝමීටර් 13192 ක දිගකින් යුක්ත වෙනවා. මේ මාර්ගයේ ඕනෑම කොටසක අපි ගමන් කරනකොට අපිට දිගටම පවත්වාගෙන යන්න ඕන වේග සීමාවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඔබේ වාහනය පැයට කිලෝමීටර් 300ක් ඉක්මවලා යන්න පුළුවන් ලැම්බෝගිනි, බුගාටි වගේ වාහනයක් උනත් ඒ වාහනයේ උපරිම වේගයෙන් ඔබට මේ පාරේ යන්න පුළුවන් කියන එක. හැබැයි මේ මාර්ගයේ අද ඊයේ ඉඳලා මෙහෙම වේග සීමාවක් නැතුව යන්න දෙනවා වෙනුවට අතීතයේ ඉඳලම වේග සීමාවක් නැතුව යන්න අවස්ථාව මිනිස්සුන්ට ලබා දීලා තිබුණා. ඒ හේතුව නිසා 1938 අවුරුද්දේ එක්තරා පුද්ගලයෙක් මේ මාර්ගයේ පැයට කිලෝමීටර් 435කට වැඩි වේගයකින් මෝටර් රථයක් ධාවනය කරලා අදටත් මේ මාර්ගයේ මිනිස්සෙක් ගියපු වැඩිම වේගය සටහන් කරන්නත් සමත් වුණා. හැබැයි ඒ කාලයට වඩා දැන් මේ මාර්ගය පොඩ්ඩක් කාර්යබහුල නිසා තමා මිනිස්සුන්ට මේ වේග සීමා වාර්තාව කඩන්න පුළුවන් වෙලා නැත්තේ. හැබැයි අපිට මේ වේග සීමාවක් නැතුව ගමන් කරන්න පුළුවන් මාර්ගය සතුටක් වුණත් මේ මාර්ගයේ ඉතිහාසය ඇත්තටම ගොඩක් හොඳ ඉතිහාසයක් තියෙන මාර්ගයක් නම් නෙවෙයි. අන්න ඒ විදිහට 1932 අවුරුද්දේ තමා මුලින්ම ජර්මනියේ අධිවේගී මාර්ග පද්ධතියේ කොටසක් හදලා අවසන් කරලා තියෙන්නේ. එහෙම හදලා අවසන් කරනකොටම මේ මාර්ගයේ මිනිස්සුන්ට ගමන් කරන්න පුළුවන් උපරිම වේගයක් නීතියක් විදිහට ඇත්තේ නැහැ කියලා ප්‍රකාශ කරලා තිබුණා. ඊට පස්සේ 1933 අවුරුද්ද වෙනකොට ජර්මනියේ චාන්සල්වරයා බවට හිට්ලර් පත් වුණාට පස්සේ ජර්මනිය පුරාම මෙහෙම මාර්ග පද්ධතියක් ඉදිකරන එකේ වාසි තේරුම් ගත්ත ඔහු තමන්ගේ රටේ මිනිස්සු වගේම වෙනත් රටවල් වලින් අල්ලගෙන ආපු හිරකාරයන් එහෙමත් භාවිතා කරලා තමා ඔවුන් ලව්ව වැඩ ගන්න ගමන් ඔටෝබාන් කියන නමින් හඳුන්වන ජර්මනියේ අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය කළේ. අන්න ඒ නිසා අද මේ වෙනකොට අපේ මේ ලෝකයේ තියෙන දිගම මාර්ග පද්ධතියක් බවට මේ ජර්මනියේ ඔටෝබාන් අධිවේගී මාර්ග පද්ධතිය පත් වෙලා තියෙනවා. හැබැයි අතීතයේ මේ මාර්ග නිර්මාණය කරන කාලයේ ඉඳන් වේග සීමාවන් වගේ දේවල් තිබුණේ නැති නිසා තමා ජර්මනිය අදටත් කිසිම වේග සීමාවක් මේ මාර්ගවලට පනවලා නැත්තේ. හැබැයි ලංකාවේ මෙහෙම දෙයක් සිදු කළා නම් අනතුරු කොයිතරම් සංඛ්‍යාවක් දවසකට සිදු වෙන්න පුළුවන්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ වුණත් ජර්මනියේ මේ අධිවේගී මාර්ග භාවිතා කරන මිනිස්සු ලක්ෂයක් අතරින් 3.7ක් වගේ ගොඩක් පොඩි අගයක් විතරයි අනතුරු නිසා අවසන් ගමන් යන එක සිදු වෙන්නේ. හරියටම වේග සීමාවන් තියෙන ඇමරිකාවේ පවා මිනිස්සු ලක්ෂයකට 12.4ක් වගේ ලොකු අගයක් අනතුරු සිදු වෙන නිසා ඇත්තටම මේ වේග සීමා තිබුණේ නැතත් ජර්මනියේ අධිවේගී මාර්ග පද්ධතිය ගොඩක් ආරක්ෂිතයි කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති. හැබැයි ජර්මනියේ මේ ඔටෝබාන් මාර්ග පද්ධතියේ අපිට කැමති වේගයකින් ගමන් කරන්න පුළුවන් වුණත් බැරි වෙලාවත් අපි එහෙම ගමන් කරනකොට අනතුරක් සිදු වෙලා තවත් කෙනෙක්ට හානියක් වුණොත් ඒවට අදාළ නීති අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙන විදිහටම ක්‍රියාත්මක වෙනවා. එහෙම බලනකොට මේ අධිවේගී මාර්ග පද්ධතියේ එකම වෙනස වෙන්නේ අපි ගමන් කරන්න ඕන උපරිම වේග සීමාවක් නැති වෙන එක විතරයි.
ඒ වගේම මේ මාර්ගයේ යන්න ඕන තරම් ඉඩ තියෙනකොට තවත් වාහනයක පිටිපස්සේ Tamanගේ වාහනය තියාගෙන හිමීට හරි වේගයෙන් හරි අනතුරුදායක විදිහට ගමන් කරන වාහනවලටත් යුරෝ 375ක දඩයක් සහ මාස 3ක රියදුරු බලපත්‍රය අවලංගු වීමක් ජර්මනියේ පොලිසිය ලබා දෙනවා. ඒ වගේම ජර්මනියේ මිනිස්සු අතරින් බහුතරයක් Tamanගේ අධිවේගී මාර්ග පද්ධතියට වේග සීමාවන් දාන්න කියලා රජයෙන් තාමත් ඉල්ලනවා කියලාත් වාර්තා වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මේ ජර්මනියේ ඔටෝබාන් මාර්ග පද්ධතිය කිසිම වේග සීමාවක් නැති අපිට කැමති වේගයකින් යන්න පුළුවන් අධිවේගී මාර්ග පද්ධතියක් කියලා දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ මීට කලින් කවදාවත්ම ඔබ දැකලා නැති දෙයක් ගැන. ඒ විදිහට මිනිස්සුන්ට අවශ්‍ය මස් නිෂ්පාදනය කරන්න ගොවි පොළවල් වල මහා පරිමාණයෙන් මේ වෙනකොට සත්තු වගාකරණයේයි සිදු කරන්නේ. හැබැයි දවසින් දවස එන ඉඩකඩ ප්‍රශ්න එක්ක මේකට විසඳුම් හොයපු විද්‍යාඥයන් මේ වෙනකොට සත්තුන්ගේ ශරීරයෙන් සෛල විතරක් අරගෙන මේ සෛල විද්‍යාගාර ඇතුලේදී වගා කරලා මස් වර්ග ඒ අදාළ සත්තු මරන්නේ නැතුව නිෂ්පාදනය කරන්න සමත් වෙලා තියෙනවා. දැනට ඔවුන් මේ පරීක්ෂණය ගවයන්ට ඌරන්ට කුකුලන්ට සහ තවත් සාගර ජීවීන්ටත් කරලා බලලා තහවුරු කළාට මේ අපි කතා කරන අවස්ථාවේ ඔවුන් හිතා ගන්න බැරි සතෙක්ට තමා මේ පරීක්ෂණය සිදු කළේ. අන්න ඒ විදිහට ඔවුන් ඈත අතීතයේ ජීවත් වුණ මෙමත් වර්ගයේ සතෙක්ගේ DNA අරගෙන මේ DNA වලින් විද්‍යාගාරයක මේ වර්ගයේ සතෙක්ගේ මස් නිෂ්පාදනය කරන්න සමත් වුණා. අන්න එහෙම ඔවුන් නිර්මාණය කරපු විශාල මස් ගුලියක් තමා ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. වාර්තා වෙන විදිහට මේ මස් ඔවුන් මීට් බෝල් එකක් බවටත් පත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම බලනකොට අනාගතයේදී අපිට වඳ වෙලා ගියපු සත්තුන්ගේ මස් පවා ආහාරයට අරන් බලන්න පුළුවන් කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මීට කලින් කවදාවත් ඔබ මේ වගේ අපූර්ව දෙයක් විද්‍යාඥයන් සිදු කළා කියලා දන්නේ නෑ නේද? ඊළඟට අපි කතා කරන්නේ හබල් දුරේක්ෂය ගැන මීට කලින් ඔබ දැනගෙන ඉඳලා නැති අපූරු කරුණු රාශියක් ගැන. ඒ විදිහට අපිට පියවියසින් දකින්න බැරි ගොඩක් දේවල් අතීතයේ ඉඳලා ඡායාරූප විදිහට ලබාගෙන අපිට බලන්න අවස්ථාව උදා කරලා දුන්නේ මේ හබල් දුරේක්ෂය කියලා ඔබත් දන්නවා ඇති. අන්න ඒ විදිහට බස් එකක් තරම් දිග සහ අලි දෙන්නෙක් තරම් බර මේ දුරේක්ෂය මේ වෙනකොට ආලෝක වර්ෂ බිලියන 13.4ක් වගේ දුර තියෙන අභ්‍යවකාශ වස්තුවල පවා ඡායාරූප ලබා ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි මෙච්චර විශාල දුරක ඉඳලා ඡායාරූප ලබා ගන්න හබල් දුරේක්ෂය සමත් වෙන්නේ මේ දුරේක්ෂයේ එකිනෙකට වෙනස් දර්පණ දෙකක් තියෙන නිසයි. මේ අතරින් එක දර්පණයක් මීටර 2.3ක විශාලත්වයකින් යුක්ත වෙනකොට අනිත් දර්පණය අඟල් 12ක විශාලත්වයකින් යුක්ත වෙනවා. මෙතනින් විශාල දර්පණයට ආලෝකය වැටුණට පස්සේ ඒ ආලෝකය පරාවර්තනය වෙලා ගිහින් අර පොඩි දර්පණය හරහා ආයම පරාවර්තනය වෙලා තමා කැමරාවට යන එක සිදු වෙන්නේ. වාර්තා වෙන විදිහට මේ තාක්ෂණය නිසා සාමාන්‍ය මිනිස් ඇහැකට ලබා ගන්න පුළුවන් ආලෝකයට වඩා 40,000 ගුණයක් වැඩිපුර ආලෝකය මේ තනි හබල් දුරේක්ෂයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂත්වයක් තමා මේ දුරේක්ෂය මේ තරම් පැහැදිලි ඡායාරූප ලබා ගන්න ගමන් අපේ පෘථුවිය වටේ තත්පරයට කිලෝමීටර් 8ක විතර වේගයකින් ගමන් කරන එක. සාමාන්‍යයෙන් අපි ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගන්නකොට මේ ඡායාරූපය අපේ අත පොඩ්ඩක් හෙල්ලුණත් බොඳ වෙලා ගියාට හබල් දුරේක්ෂය තත්පරයට කිලෝමීටර් 8ක වේගයකින් ගමන් කරලත් පොඩ්ඩක්වත් බොඳ වෙන්නේ නැති වෙන්න ඡායාරූප ලබා ගන්න සමත් වෙනවා. එහෙම හැකියාවක් මේ දුරේක්ෂයට ලැබිලා තියෙන්නේ අර වගේ වේගයකින් ගමන් කරනකොට වුණත් මේ හබල් දුරේක්ෂයේ තියෙන සංවේදකවලට දුරේක්ෂය එල්ල කරගෙන හිටපු දිශාව ඒ විදිහටම තියාගෙන පොඩ්ඩක්වත් වෙනස් නොවි ඉන්න පුළුවන් නිසයි. අන්න එතකොට කොයිතරම් වේගයකින් ගමන් කළත් කැමරාව එහා මෙහා වෙන්නේ නැති නිසා ඡායාරූප හොඳම පැහැදිලි තත්ත්වයෙන් ලැබෙන එක සිදු වෙනවා. කොයිතරම් ප්‍රයෝජන මිනිස්සු මේ හබල් දුරේක්ෂයෙන් අද මේ වෙනකොට ලබාගෙන තිබුණත් දැන් හබල් දුරේක්ෂය අභ්‍යවකාශගත කරලා අවුරුදු 32ක විතර කාලයක් ගත වෙලා තියෙන නිසා තාක්ෂණය අලුත් කරන්න හිතපු මිනිස්සු තමා ජේම්ස් වෙබ් දුරේක්ෂය මෑත දවසක අභ්‍යවකාශයට යවලා තිබුණේ. මීට කලින් කවදාවත් ඔබ හබල් දුරේක්ෂය ගැන මේ තරම් විස්තර දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ අභ්‍යවකාශ තාක්ෂණයේ පෙරලියක් සිදු කරන්න නාසා ආයතනය මෑතකදී හොයාගත්ත අපූරු රොබෝ උපකරණ කිහිපයක් ගැන. අන්න ඒ විදිහට අපි සාමාන්‍යයෙන් පෘථුවියේ කරන දේවල් වුණත් අභ්‍යවකාශයට වෙලා සිදු කරන්න වෙනදට වඩා ලොකු වෙලාවක් ගත වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙන්න මේ අපහසුතාවය කාලයක ඉඳන් තේරුම් අරගෙන තිබුණ නාසා ආයතනය මිනිස්සුන්ට මේ වැඩ අභ්‍යවකාශයට වෙලා පහසුවෙන් කරගන්න තමා මේ රොබෝ නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙන්නේ.
අන්න ඒ විදිහට ශූන්‍ය ගුරුත්වයේදී වැඩ කරන්න පුළුවන් මේ රොබෝලා ඇස්ට්‍රෝබී කියන නමින් තමා හඳුන්වන්නේ සෙන්ටිමීටර් 32ක් එක පැත්තකට දිග මේ රොබෝ කෙනෙක් කිලෝග්‍රෑම් 10ක විතර බරකින් යුක්ත වෙනවා කියලා වාර්තා වෙනවා එකිනෙකට වෙනස් සංවේදක සහ තවත් උපකරණ ගොඩක් තියෙන මේ තනි රොබෝ කෙනෙක්ට සාමාන්‍යයෙන් නම් මිනිස්සුන්ට අභ්‍යවකාශයේදී කරන්න අමාරු භාණ්ඩයක් එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන එක නැති වුණ දේවල් හොයාගන්න එක වගේම මිනිස්සු මොකක් හරි වැඩක් කරන කන් අවශ්‍ය උපකරණ අල්ලගෙන ඉන්න එක වගේ දේවල් උනත් සිදු කරන්න පුළුවන් ඒ වගේම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නම් කාබන් ඩයොක්සයිඩ් වායුව කාන්දු වෙන සිදුරක් වගේ දෙයක් ඇති වෙලා තියෙනවා නම් අන්න එහෙම අනතුරු පවා අඳුන ගන්න මේ රොබෝට හැකියාව තියෙනවා වාර්තා වෙන විදිහට විදුලියෙන් ක්‍රියා කරන්න පුළුවන් පුංචි ෆෑන් මේ රොබෝගේ හැම දිශාවකම තියෙන නිසා තමා ඕනම ස්ථානයකට අභ්‍යවකාශයේ පාවෙන ගමන් මොහුට ගමන් කරන්න පුළුවන් වෙන්නේ දැනට නම් මේ රොබෝලට තනියම හිමිහි ගමන් කරන්න අවස්ථාව අභ්‍යවකාශයේදී NASA ආයතනය ලබා දීලා නැති වුණාට අනාගතයේදී මොවුන්ව ස්වයංක්‍රීය රොබෝ ලබවට පත් කරන්න ඔවුන් අපේක්ෂා කරනවා කියලා වාර්තා වෙනවා එතකොට හැම දෙයක්ම වගේ මේ රොබෝට තනියෙන් බලා ගන්න පුළුවන් නිසා මිනිස්සු නැතුව අභ්‍යවකාශ මධ්‍යස්ථාන නඩත්තු කරන්න NASA ආයතනයට හැකියාව ලැබෙයි කියලා තමා ඔවුන් අනුමාන කරන්නේ එහෙම බලනකොට මේ නවීන තාක්ෂණය අභ්‍යවකාශ විද්‍යාවේ පෙරලියක් සිදු කරන්න පුළුවන් නව නිර්මාණයක් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ කිසිම වේග සීමාවක් නැති අපේ මේ ලෝකයේ තියෙන එකම අධිවේගී මාර්ග පද්ධතිය ගැන වගේම තවත් මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති දේවල් රාශියක් ගැන ඒ විදිහට ජර්මනිය වගේ දියුණු රටක මේ වගේ අපූර්ව දෙයක් තියෙනවා කියලා කියන්නේ ඇත්තටම ඒක ගොඩක් පුදුමයට කරුණක් කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු කිසිම වේග සීමාවක් නැති අපේ මේ ලෝකයේ තියෙන එකම අධිවේගී මාර්ග පද්ධතිය ගැන වගේම තවත් මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති දේවල් රාශියක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුනේ මොන කරුණ ගැන වැඩිදුර විස්තර දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.